මතන අලුත් රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව බොහොම උපේක්ෂා සහගතව බලාගෙන ඉන්න අවස්ථාවක් වෙලා තියෙනවා. මොකද රටේ මතයක් තිබුණා දීලා බලන්න ඕනි කියලා. ඉතින් දීලා බැලුවා. දැන් ජනතාව බලාගෙන ඉන්නවා කරලා බලනකම්. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා කරන හැටි කරලා බලනකම්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැතිවරණය අවසන් වෙච්ච ගමන්ම විපක්ෂයේ එකතු වීම පෙරදරි කරගෙන ඒකට ඉඩ තියලා එතුමා මැතිවරණයට තරඟ කරන්නේ නැහැ කියන එක සඳහන් කළා. ජාතික ලැයිස්තු වෙනු තේන්නේ නැහැ කියලා සඳහන් කළා. මේ විපක්ෂයේ සමගිය වෙනුවෙන් විපක්ෂයේ සියලු දෙනා ඒකරාශී වෙලා ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍ය වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕනි කරන පසුබිම හදලා ඒ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ශ්‍රේෂ්ඨ නායකයෙක් විදියට සියලු දෙනාටම ආරාධනා කළා. එතුමා මේ ආණ්ඩුව ගත්තු වෙලාවෙත් ආරාධනා කළා. ඒ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළා. අද නැවතවතාවක් මේ මැතිවරණයට කලිනුත් මේ සියලු පාර්ශ්වවලට ආරාධනා කළා. නමුත් ඒ ආරාධනාව පිළි අරගන්නේ නැතුව සජිත් ප්‍රේමදාස මැති තුමා අත්නෝමතික විදියට කටයුතු කිරීම නිසා නැවතවතාවක් විපක්ෂයේ විදියට ඒ වගේම විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයොන්ට නැවතවතාවක් බෙදිලා ගමන් කරන්නට වටපිටාව සජිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කළා තියෙනවා. මේ හේතුව නිසාම අද අපිට දකින්නට ලැබෙනවා බොහෝ තැන්වල සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්න කණ්ඩායම් මේ විපක්ෂයේ සමගිය ගොඩනගන්න ඉඩ නොදීපු සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් දුරස් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයේ දරන මේ පොදු සන්ධානයේ වටා එකතු වෙන්නට පටන් අරගෙන තියෙන බවත් අපිට දකින්නට හම්බ වෙනවා. විතරක් නෙමෙයි පක්ෂයේ ඇතුළෙත් දැන් දවසින් දවසට මන්ත්‍රීවරු අපේක්ෂකත්වයේ ඉන්නවා. පක්ෂයේ තනතුරු වලින් අයින් වෙනවා. සමහරු ඡන්දෙ දෙන්න එපා කියනවා. එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි. තව ඉස්සරහට යනකොට මේ වගේ තත්වයන් හැම තැනකම බලාපොරොත්තු වෙන සිද්ධ වේවි. බොහෝ ආසන සංවිධායකවරුනුත් මේ වෙනකොට නොයෙක් නොයෙක් අදහස් වලට ඇවිල්ලා තියෙනවා. මේ නායකයාට කිසි ලෙසකින්වත් අඩුගානේ අගමැති අපේක්ෂකකම දීලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයින් වෙලා තරඟ කරන්නේ නැහැ කියලා අගමැති අපේක්ෂකකම දීලා මේ වෙලාවෙත් පැහැර හැරීම පිළිබඳව අද පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අද ඉන්න එක්සත් සජබ පාක්ෂිකයන්ගේ බරපතල කලකිරීමකුත් මේ වෙලාවේ ඇති වෙලා තියෙනවා.